තවත් යාගෙන වචන කීපයක් තමයි දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව. එතන වචන වලට එක සමාන අර්ථ වෙනවා. මේකේ වෙනස මොකද්ද කියලා මේ අහන්නේ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මේ ආදී වශයෙන් විග්‍රහ වෙනවා. සත්‍යෝ මේ දෝෂේ යමක් බලාපොරොත්තු වෙනවා. එක් සුවයක් නිසාමයි බලාපොරොත්තු වෙන්නේ. සිය ස්වභාවයක් නැත්නම් මధుර ස්වභාවයක් නැත්නම් සත්‍යය මේ ලෝකේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සිය ස්වභාවය නිසාම මధుර ස්වභාවය නිසාම ඇහැ කන දිව නාසය ශරීරය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ලෝකේට ඇති දේවල් බලාපොරොත්තු වෙන්නේ. මේවායේ සිය ස්වභාවයක් මధుර ස්වභාවයක් නැත්නම් ලෝක සත්‍යය ප්‍රතික්ෂේප කරනවා කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. එනම් යම් කිසි දෙයක් ඔහු අල්ලාගෙන බලාපොරොත්තු වෙන ඉන්නේ ප්‍රියමනාප දෙයක්. කැඩිලා බිඳිලා විනාශ වෙලා යනකොට වෙනස් වෙනකොට. ඒක නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි ධර්මතාවය. කොච්චර ප්‍රියමනාපුණත් ඒක කැඩෙන බිඳෙන විනාශ වෙන ස්වභාවයේ, කලන බිඳෙන විනාශ කරන ස්වභාවයේ, කැඩි බිඳි විනාශ වී යන මේ ස්වභාවය නැති කරන්න බෑ. ඒක එකට උරුමයි. විපරිණාමයේ නතර කරන්න කාටවත් බෑ. නමුත් අර ප්‍රියමනාප දෙයකට ඒ දේ සිද්ධ වෙනකොට ඔහු යම් සුවය බලාපොරොත්තු වෙනා නම් ඒ தත්ත්වෙ ඉක්ම යනකොට අනේ මම බලාපොරොත්තු ඉච්ච සුවේ සේවෙලා ගියා කියන ආව අදහසක් තියෙනවා. මෙන්න මේකට කියනවා තෝක. සුවේ සේවී ගියා කියන ඇති වෙන්න ආව කනස්සල්ල තමයි තෝක ගියා. ඒතොර ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකම අරමුණ වෙනවා. යලි යලි දෙන්න පටන් ගන්නවා. අර ඇති කරපු සංවේගය යලි යලි මතක් කරගන්න. මූලික ආරම්භයේදී වෙච්ච මොහොතේම ශෝක. උනාට පස්සේ ඒකෙහි ලතවීම ඇති කර ගන්නා වූ යලි යලි සිහි කර ඇති ගන්නා මානසිකත්වයේ පරිදේ. ඒතර ඒ බුද්ධයාගේ මූල දෙන්න සිද්ධ වුණා. වං අප්‍රියවන අමනාපන දේකට. යම් කිසි දෙයක ඔහු සෝය බලාපොරොත්තු වෙනා වාගේ ඔහුගේ මනස දුෂ්‍ය වෙලා ඒකෙන් තව තවත් ශේභාවිත පත් වෙලා යන දුක්ඛ බවට පත් වෙනවා. පරිණාමය වෙනස් වෙන්න වෙන්න බලාපොරොත්තුව ක්‍රමක් කරමින් තම අකමැති පැත්තටම ඇදිලා යනවා. මේ පැත්තම වැඩෙනවා අපි. ඒතර දුෂ්‍ය බව නිසා ඇති වෙන දුෂ්‍ය බව තව තවත් වැඩිලා ඒකෙන් ශේභාවිත පත් වෙච්ච මානසිකත්වයක් ඇති වෙනවා. ඒතර ඒක දෙනවා දුක්ඛ වූ ඔබ කායයේ කාය මුල් කරගෙන හෝ ද්‍රව්‍ය වස්තු මුල් කරගෙන සිද්ධ වෙන මොහොතේ ඒ ක්‍රියාව මුල් කරගෙන වැටහින ආකාරය. ඊට පස්සේ ඒ පිළිබඳ වෙච්ච දේ කියලා වෙච්ච අතීත අරමුණු ගැන හිත හිතා ලතැවෙයි. දෝෂය වූ මනසක් ඇති කරගෙන ඒක ආශ්‍රය දෝ මන අස්ත කරනවා. දෝෂය වූ මනසක්ම නැවත නැවතත් හිත හිතා අනේ මට වෙච්ච දේ. අන්නේ විදිහට හිත හිතා. ඒ මනස ඇතුළේ ගියා දෝ මන අස්ත දෝ මන අස්ත. එතන දරන්න බැරි ආයාසයක් එන්නේ. අනේ මට මේක දරා ගන්න බැහැ, ඉන්න බැහැ කියලා නම් හලියමින් පපුව වදාගෙන හදි හෙලමින් සුසුම් ළමින් කෑ ගන්න කොටසක් එන්නේ. උප ආයාස කිව්වන්නේ. ඒක පස්සේ හදාගත්තේ අර දුකම නිසා, මේ පරිදේව නිසා මුල් වෙලා ඒකෙන් ගොඩ නැගුණා වූ දෙයකට ආසන්න වෙලා ඒ සංවේගයට ආසන්න වෙලා ඇතුළු කරගෙන. අන්නේ ඒ හිතුවෙන් එළගින්නා වූ 10ක් ඇතුළු ඒක නිසා උප ආයාස. ලෝක මැදියේ දුක දෝමන උපායාස කියන්නේ ඔක්කොම එක වැලට හැදෙන දෙයක්. මේක හිත හිත හිතා දැනගෙන හිටියේ නැතත් මේකෙන් බේරෙන්න බෑ. මේ යම් කිසි දෙයක් අප්‍රිය අරමුණක් ප්‍රියමරම්බයක් නැති වෙලා යනකොට ඇති වෙන ක්‍රියාකලාපයේ මනසකට එකිනෙක අවස්ථාවෙන් අවස්ථාව වැටෙන හැටි. හැබැයි හොඳ එකක් ඉතන ඇත්තේ නෑ. ඔක්කොම තියෙන අසහනකාරී වැත්තක්.